අපි දන්නවා මේ රටේ පහුගිය කාලේ ඉතාමත් දුර්වල සහ දූෂිත සෞඛ්‍ය පරිපාලනයක් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මගේ මේ අසල පිටපස සිටින රෝගීන් වගේ රෝගීන් 150ක් 300ක් අතර ප්‍රමාණයක් තත්ත්වෙන් බාල ඖෂධ නිසා ඇතිවෙච්ච සංකූලතා නිසා ඖෂධවල ප්‍රතික්‍රියා නිසා හෝ ඒ ආශ්‍රිත සැකසහිත විදිහට තාවකාලිකව ස්ථිර වශයෙන් ආබාධිතත්වයට පත් වුණා මේ යාම් සිද්ධ වුණා. ඉතින් තත්ත්වෙන් බාල ඖෂධ නිසා මේ වගේ සැකසහිත විදිහට පුද්ගලයන් මැරෙනකොට ඇස් අන්ධ වෙන විට ඒ ගැන විටින් විට විවිධ කමිටු වාර්තා පත් කළා. ඒ වගේම තමයි ඒ කමිටු වාර්තා කිසුවක් මේ දක්වා ප්‍රකාශයට පත් කරන්න වර්තමාන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වර්තමාන සෞඛ්‍ය පරිපාලනය සමත් වෙලා නැහැ. ඉතින් මේ මිනිස්සු මැරෙනකොට මේ මිනිස්සුගේ ඇස් අන්ධ වෙනකොට මේ පාසල් යන දරුවන්ගේ ඇස් අන්ධ වෙනකොට අපි දිගටම කිව්ව අඩුම ගානේ මේගොල්ලන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවශ්‍ය කරන සහනාධාරෝ ලබා දෙන කටයුතු කරන්න. අද මේ සමහර අයට ජීවත් වෙන විදියක් නැති වෙලා තිබෙනවා. ඒතොර එකෙන්දී අපිට මතකයි පහුගිය කාලේදී සෞඛ්‍ය අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකා හරහා මේ පුද්ගලයන්ට වාදි ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා අවකාශ කරා. හැබැයි අදටත් මේ අසරණ රෝගීන් 300කට ආසන්න ප්‍රමාණයකට කිසිදු වන්දි මුදලක් ලබා දෙන්නෝ මේකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න හරි වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න කිසිදු ආකාරයක සැලැස්මක් සිදු වෙනවා පේන්න ලැබෙන්නේ නැහැ. මේ පුද්ගලයන්ට අදාළ වන්දි මුදල් ලබා දීම සඳහා ආකාර දෙකකට ප්‍රයත්නක් කරන්න පුළුවන්. එකක් තමයි කැබිනට් අනුමැතිය යටත්ව නියමිත වන්දි මුදල් ලබා දෙන කටයුතු කරන එක. අනිත් එක තමයි මේ බාලකයේ ගෙනල්ලා බාල ඖෂධ නිසා නිසි ගුණාත්මක භාවය පරීක්ෂා නොකොට ඖෂධ ලබා දීලා මේ අසන්ධ වෙච්ච මැරිච්ච රෝගීන්ට අදාළ ඖෂධ අපේ රටට සැපයුම් කරුවන් නැත්නම් ඖෂධ සමාගම් වලින් පුළුවන්කමක් තිබෙනවා පරිපූර්ණ කරන්න. හැබැයි කනගාටු සත්‍යය තමයි මේ කිසිදු ඖෂධ සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න වර්තමාන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනයවත් නීතිපතිවරයාට හෝ නීති අංශවලට අදාළ ලේඛන බාර දීලා නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ පුද්ගලයන්ට වන්දි ලබා දෙන්න සහනයක් ලබා දෙන්න මේ සමහර අයගේ අම්මා මැරිලා දැන් දරුවෝ බලා ගන්න විදියක් නැහැ. තාත්තා මැරිලා දරුවන්ට පාසල් යන විදියක් නැහැ. අධ්‍යාපනය ලබා දෙන්න විදියක් නැහැ. ඒත් මෙතෙන්දී වන්දි ලබා දීමේදී කැබිනට් අනුමැතිය යටත්ව කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම හෝ අදාළ සමාගම් වලින් මොවුන්ට අවශ්‍ය කරන වන්දි ලබා දීම සඳහා නීත්‍යානුකූල කටයුතු වර්තමාන සෞඛ්‍ය පරිපාලනය ප්‍රමාද කිරීම අපට ප්‍රශ්න සහගතයි. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ වෛද්‍ය හංසක විජයමුණි සහෝදරුන් ඉල්ලීමක් කරනවා මේ රෝගීන්ට තමන්ට තිබෙන ප්‍රශ්න සම්බන්ධව ඔබ හමුවේ මේ ජීවමාන සාක්ෂි මේ රටේ ඉතාමත්ම දුර්වල දූෂිත සෞඛ්‍ය පරිපාලනයක් සම්බන්ධව ජීවමාන සාක්ෂි. ඒ නිසා මේ සාක්ෂිකරුවත්ව